සුබ දවසක් හැමෝටම ප්‍රධාන වීඩියෝ එකක කටයුතු කරමින් ඉන්න ගමන් තමයි මට මේ වීඩියෝ එක කරන්න ඕනේ උනේ මොකද අලුත්ම ආරංචියක් විද්‍යාඥයන් විසින් ආලෝක වර්ෂ ආසන්න වශයෙන් බිලියන 1.5ක් දුර ඈත විශ්වයේ ඉඳලා ලැබුණා යැයි සැලකෙන ප්‍රබල රේඩියෝ සංඥා 13ක් හසු කරගෙන තිනවා පසුගිය ජනවාරි 9 වෙනිදා FRB එහෙම නැත්නම් ෆාස්ට් රේඩියෝ බර්ස් කියලා හඳුන්වන මේ තරංග 13න් එක රේඩියෝ තරංගයක් නැවත එහෙම නැත්නම් රිපීට් තත්පේ තිබුණ බවත් ඔවුන් සඳහන් කළා තියෙනවා මේ FRB වර්ගය විද්‍යාඥයන් කොහොමත් පුදුම කරවන වර්ගයක් මොකද මේ තරංග තප්පර ගණන් පවතින ඒවා නෙවෙයි තප්පරේනුත් 1000න් පංගුවක් තරම් කුඩා කාලයක් තමයි මේ වගේ කාල සීමාව නමුත් ඉතා වැදගත් වෙන්නේ මේ තරංගවල ආරම්භයට හේතුවක් තවමත් සුවහගෙන නොමැති වීම. ඒ වගේම නිරන්තරයෙන් ග්‍රහණය වෙන තරංග වර්ගයකුත් නෙවෙයි. පළමු වරට මෙවැනි FRB රිපීට් තරංගයක් හසු කරගන්නේ 2007 දී. මේ දෙවැනි අවස්ථාව. මේ අවස්ථාවේ විශේෂත්වය තමයි කලින් කිව්වා වගේ තරංග 13ක් සමග නැවත රිපීට් වෙන එක තරංගයක් හසු කර ගැනීම. මේ වෙනකොට විද්‍යාඥයන් අනුමාන කරනවා මේ තරංග අපේ ශීරපත චක්‍රාවාටයෙන් පිට වෙනත් චක්‍රාවාටයක සිට එන්න තියෙන හැකියාව වැඩි කියලා. කොහොම නමුත් මේ සිග්නල් ග්‍රහණය කරගෙන තියෙන්නේ කැනඩාවේ තියෙන රේඩියෝ දුරේක්ෂකයකි. චයිම් කියලා නම් කරලා තියෙන මේ දුරේක්ෂක පසුගිය අවුරුද්දේ තමයි වැඩනිම කරලා තියෙන්නේ. වටිනාම කාරණේ තමයි සේවාවන් සඳහා එක් කරලා අවුරුද්දක් ඇතුළත මෙවැනි අස්වාභාවික සිග්නල් 13ක් හසු කර ගැනීම. මොකද මේ දුරේක්ෂක විසින් සෑම දිනකම උතුරු අහස සම්පූර්ණයෙන්ම ස්කෑන් කරනවා. මම විශ්වාස කරනවා තව නොබෝ කාලයක් ඇතුළත අපිට මීට වඩා ප්‍රබල සංඥා හසු කර ගන්නට හැකි වෙයි. කැනඩාවේ බ්‍රිටිෂ් කොලොම්බියා විශ්වවිද්‍යාලයේ අභ්‍යවකාශ විද්‍යාඥයෙකු ලෙස සේවය කරන ඉන්ග්‍රිඩ් ස්ටියාස් විසින් ප්‍රකාශ කරලා තියෙන්නේ මෙවැනි ආකාරයේ තව බොහෝ රේඩියෝ සංඥා තියෙන්නට පුළුවන් කියලා. ඒ වගේම මෙවැනි රිපීට් වෙන රේඩියෝ සංඥා තවදුරටත් අධ්‍යයනය කිරීම මගින් එම සංඥා පැමිණි ස්ථානයේ නිකුත් කළ හේතු වගේම විශ්වයේ තවත් පිළිකාවක් පිළිබඳ තේරුම් ගැනීමට හැකි බව ඔහු තවදුරටත් අදහස් දක්වනවා. කලින් කිව්වා වගේ FRB කියන්නේ තක් කුඩා කාලයක් සහිත රේඩියෝ තරංග වගේම රේඩියෝ තරංග තුළ දීප්තිමත් ෆ්ලෑෂ් වගේ එක්වත් වඩාත් හරි කියලා හිතනවා. ඒ වගේම තමයි මේ සංඥා සම්බන්ධව විවිධ අනුමාන පැහැදිලි කිරීම පවා මේ වෙනකොට ඉදිරිපත් කරලා තියෙන්නේ. මම අනුමාන කියලා කිව්වේ විද්‍යාඥයන්ට තවමත් හැකියාවක් ලැබිලා නැහැ ස්ථීරවම මේට පිළිතුරක් දෙන්න. එක අනුමානයකට අනුව මේ නියුට්‍රෝන තාරකාවක අධික චුම්බක සේසේ නිසා ඇති වූ බව පැහැදිලි කරනවා. මොකද සාමාන්‍ය නියුට්‍රෝන තාරකාවක් තමන් වටා භ්‍රමණය වීම ඉතා අධිකයි. මේ හේතුව නිසා අධික චුම්බක සේසේ හේතුවක් කරගෙන රේඩියෝ වේව්ස් නිකුත් වෙන්න තියෙන හැකියාවක් තියෙනවා. දෙවැනි අනුමානයට අනුව මෙවැනි නියුට්‍රෝන තාරකා දෙකක් එකට ගැනීම හේතුවක් වෙන්න පුළුවන් බවත් විද්‍යාඥයන් පවසනවා. තුන්වෙනි අනුමාන කිරීම තමයි සාමාන්‍ය පරිදි අපිට අසන්නට ලැබෙන පිටසක්වල ජීවි. මේ පැහැදිලි කිරීමට අනුව මේ සංඥා පිටසක්වල යානයකින් නිකුත් වෙච්ච සංඥාවක් වෙන්න පුළුවන් බවත් අනුමානය කරනවා. හැබැයි අපි අමතක නොකළ යුතු කාරණය තමයි මේ කිසිම තියරිකක් අපිට බැහැර කරන්න බෑ. මේක නියුට්‍රෝන තාරකාවක් නිසා ඇතිවුවත් වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් පිටසක්වල ජීවීන්ගේ ක්‍රියාකාරකමක් නිසා ඇතිවුවක් වෙන්නත් පුළුවන්. ඒක හරියටම කියන නම් අපිට සිද්ධ වෙනවා මේ සංඥා ඉතා ගැඹුරින් අධ්‍යයනය කරලා කරුණු කාරණා නිවැරදිව සනාථ කරගන්න. අනිකුත් කුඩා කාලයක් සහිත රේඩියෝ සංඥා කෙසේ වෙතත් නැවත රිපීට් වන රේඩියෝ සංඥා සම්බන්ධයෙන් නම් යම්කිසි අභිරහසක් තියෙන බව විද්‍යාඥයන් පවා පිළිගන්න කාරණයක්. මොකද මේකට ස්වාභාවික හේතුවක් අනුමාන වශයෙන් කිව්වොත් නැවත එකම ආකාරයෙන් රිපීට් වීම තරමක් දුරට පැහැදිලි කිරීම අපහසු කාරණයක්. තරමක් දුරට මේ විශාල අභිරහසක් තියෙන කාරණයක් අතර මොකද මේ රේඩියෝ සංඥා කියන්නේ අපිට නිතර දෙවිලෝ රේඩියෝ වලින් ඇහෙන ගුවන් විදුලි නාලිකා වගේ නෙවෙයි. බොහෝ වෙනස්. අපි විසින් අභ්‍යවකාශයට යවන යාන පවා අපි පාලනය කරන්නේ මෙන්න මේ රේඩියෝ සංඥා භාවිතයෙන්. ඒක නිසා මේ රේඩියෝ සංඥා වලට පුළුවන් විශාල දත්ත ප්‍රමාණයක් රැගෙන විශ්වයේ බොහෝ දුරක් සංඥාව විනාශ නොවි ගමන් කරන්න. දැන් මේ රේඩියෝ සංඥා ගැන කතා කරද්දී 1974 නොවැම්බර් 16 වෙනිදා තමයි පෘථිවි වාසීනුත් මෙවැනිම ආකාරයේ අපේ විස්තර සහිත රේඩියෝ සංඥාවක් නිකුත් කරන්නේ විශ්වයට. බොහොම ප්‍රසිද්ධ කාරණාවක් ඇරචිබෝ මැසේජ් කියලා හඳුන්වන්නේ මෙන්න මේක. මේ මැසේජ් එක යවන්නේ අපිට ආලෝක වර්ෂ 25000ක් පමණ ඈතින් තියෙන M13 කියන ග්ලෝබියුලර් ස්ටාර් ක්ලස්ටර් එකට. මේ ස්ටාර් ක්ලස්ටර් එක පිහිටා තියෙන හර්කියුලස් ස්ටාර් ක්ලස්ටර් එකේ මේ මැසේජ් එක බයිට් 210ක බයිනරි ඩිජිට් 1676ක් අඩංගුයි අපේ පෘථිවිය සම්බන්ධයෙන්. කොමරි මේ M13 ස්ටාර් ක්ලස්ටර් එකේ යම් කිසි දියුණු ජීවියක් හිටියොත් මේ මැසේජ් එක ලැබෙන්න ඔවුන්ට තවත් අවුරුදු 25000ක පමණ කාලයක් බලාගෙන ඉන්න වෙනවා. ඒ වගේම ඒකට ප්‍රතිඋත්තරයක් ලබා ගන්න අපිටත් මේ අවුරුදු 25000 සමග තවත් අවුරුදු 25000ක් බලාගෙන ඉන්න වෙනවා. නමුත් ඉතා වැදගත්ම කාරණේ තමයි මේ මැසේජ් එක සම්බන්ධව මේක යවන්නේ සත්‍ය වශයෙන්ම පිටසක්වල ජීවියක් සමග සම්බන්ධතාවයක් ගොඩනගා ගන්න නෙවෙයි. ඒ කාලේ අලුතින්ම ගොඩනගපු රේඩියෝ දුරේක්ෂවල බලය පෙන්වන්න තමයි මේ මැසේජ් එක යවලා තියෙන්නේ. ඉතින් ඒක සම්බන්ධව කියන්න අපි හරියටම දන්නේ නැහැ. නමුත් මේ විදිහට තමයි මේ ගැන අදහස් දක්වලා තියෙන්නේ. මේ වෙනකොට අපිග්‍රහණය කරගෙන තියෙන රේඩියෝ සංඥාත් එවැනිම දියුණු ජීවියක් විසින් මීට බොහෝ කලකට පෙර විශ්වයට මුදා හැරපු සංඥාවක් වෙන්නත් පුළුවන්. නමුත් ගැටලුව ඔවුන් ඒ සංඥාවන් තුළ විස්තර අන්තර්ගත කරලා තියෙන්නේ කොහොමද
කියන එක හොයාගන්න එක. සමහර විට අපිට නුපුරුදු දත්තකමය භාවිත කරලා තියෙනවා වෙන්නත් පුළුවන්. ඒක අපිට දැන්ම කියන්න බෑ මේ සංඥා සම්බන්ධව ගැඹුරු අධ්‍යයනයක් සිදු කරන තුරු. අවසාන වශයෙන් මේ ලැබුණු සංඥා යම් හේකින් පිටසක්වල ජීවීන්ගේ උනත් වලට ඒක තහවුරු කිරීම NASA හෝ ප්‍රධාන පෙළේ විද්‍යාඥයන්ගෙන් අහන්න ලැබෙන එකකුත් නෑ මේ කාලය ඇතුළත දින්න. මොකද එහෙම තමයි ඔවුන්ගේ සිස්ටම් එක ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් අද වීඩියෝ එක නරඹපු හැමෝටම බොහොමත්ම ස්තුතියි. මේක ක්වික් වීඩියෝ එකක්. වීඩියෝ එක ෂෙයා කරන්න ඔයාලගේ අදහස් කමෙන්ට් කරන්න. සබ්ස්ක්‍රයිබ් කරලා නැති අය ඉන්නවා නම් සබ්ස්ක්‍රයිබ් කරන්න. තවත් වීඩියෝ එකක හමු වෙනතුරු මම ගිහිල්ලා එනම් ඔයාලා හැමෝටම ආයුබෝවන්.